මේ රටේ පරමාධිපත්‍ය අයිති ජනතාවට. ඒ පරමාධිපත්‍ය ඇතුළු කරන මූලික ලියවිල්ල තමයි විවස්ථාව. මේ විවස්ථාව සකස් කරද්දී පාර්ලිමේන්තුවේ සීලු දෙනාම එකට සම්බන්ධ කරන්න වුමනේ. අපේ කැබිනට් තීන්දුව තමයි විවස්ථාදායක මණ්ඩලයක් ඇති කිරීමේ යෝජනාවට අනුකූලව ඕනතරම් සංශෝධන දෙන්න කියලා. සංශෝධන වලට අපි ලෑස්ති. දැන් මේක කරන්න බෑ කියලා විශාල ව්‍යාපාරයක් මාධ්‍යෙන් ගෙනිනු. ඒක ඉස්සරහටම දාලා තියෙන්නේ GLP-රිස් අපේ හිටපු අමතුමා. මං අහනවා කවුද දේවදත්තයා ගේන්නේ බුදුගුණ ගායනා කරන්න කියලා. සමහරු කියනවා ඒකීය භාවයේ නැති වෙනවා, බුද්ධ ආගම නැති වෙනවා. රට ඒකීය භාවයේ කඩන්නවත් මොනවා කරන්නවත් උවමනාවක් නෑ අපිට. මම බෞද්ධයෙක්, මම සිංහලෙක්, මම ශ්‍රී ලාංකිකයෙක්. මට මේ රට එකතු කරන්න ඕනේ. ඉදිරියට යන්න ඕනේ. මම දේශපාලනය කරන්න එපා කියලා පොඩි පොඩි කණ්ඩායම් වලට කියනවා. මේක අපි සම්මත කරන්නේ මේ වැඩ කටයුත්ත කරන්න ඉන්නේ. ජනතාවේ වරමක් ජනාධිපතිතුමාටයි මටයි දීලා තියෙනවා. අපි කාටවත් මේකෙන් පිට වෙන්න වැඩක් නැහැ. අපි ඉදිරියට යන්නේ. එහෙනම් මං හිතන්නේ විශේෂයෙන්ම මම අපි තීරණය කරේ මේ අදහස් දෙන එක සමාජ වෙබ් අඩවියෙන් ලබා ගන්න. ඇයි? අනාගතයේ ජීවත් වෙන්න ඉන්නේ AI අපි නෙමෙයි. තරුණ අයට විවිධ අදහස් තියෙනවා. ලෝකයේ පළවෙනි වතාවට සෝෂල් මීඩියා එකත් පාවිච්චි කරගෙන ව්‍යවස්ථා සකස් කිරීම මෙහෙය කරන්න කියලා මම කියන්නේ ගෙදර ඉඳන් කියන්නේ. අපි කැමති හැම එක්කෙනා මෙතෙන්ට එවන්න ඕන. 21 වෙනි ශතවර්ෂයේ මැද භාගයට ගැලපෙන ව්‍යවස්ථාව දේශපාලන වශයෙන් රටේ දියුණුව සඳහා ඔබේ අනාගතය සඳහා අපිට ලබලා දෙන්න. අපි මුළු රටම එකතු කරගෙන යමු. මම නම් ලෑස්ති නැහැ ජුන්ටාවකට වෙලා කාමරයක් වාගේ නෝකර.